ගරු ස්වාමීන් වහන්ස අපි කුසල් කරන්නට යයි සිතා මේ විසක් සමයේ නොදැනුවත්ව කරන විවිධ ක්‍රියාවන් නිසා අකුසල් රැස් වෙනවා නේද මෙහෙමයි උතනදී ඔය ප්‍රශ්නේ කතා කරන්න යනකොට අපිට දස අකුසල් ගැන කතා කරන්න වෙනවා තේරෙනාද එතකොට දැන් මේ ලෝකයේ තියෙන සැබෑම සැපයට ඇති එක මාර්ගය තමයි දස අකුසල් වලින් වෙන් වෙනවා දස කුසල් තුලට එනවා එතකොට දස අකුසල් කියන කාරණය පින්වත් ඔබට මේ වෙසක් සමයේ ජීවිතේට දස අකුසල් වල අර්ථය එකතු කරගන්න ඔබ දක්ෂණං ඒ ශේෂ්ඨ දක්ෂභාවය එතකොට දස අකුසල් කියලා කියන්නේ මොකද්ද කාය කර්ම වචී කර්ම මනෝ කර්ම එතකොට කයෙන් සිදුවෙනා වූ වැරදි තුනක් තියෙනවා එක තමයි සත්ත්වඝාතනය දෙක තමයි සොරකම් කිරීම තුන තමයි කාමයේ වර්ධව හැසිරීම එතකොට මේ කාරණා තුන තමයි කයෙන් සිදුවෙනා වූ වැරදි දැන් අපි කිව්වොත් එහෙම දැන් සමාජයේ පළවෙනි සිල්පදේ සමාදන් වෙනවානේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දැන් පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි සිල්පදේ මං හිතන්නේ මේ ලංකාවේ ඉන්න සෑම බෞද්ධෙක්ම 90%ක්ම සමාදන් වෙනවා නමුත් සමාදන් වුණත් හිතන්න අපි මේ සිල්පදය විග්‍රහ කරද්දී ඕන කෙනෙක් කොහොමද විග්‍රහ කරන්නේ කියන්නකෝ දැන් අපි පළවෙනි සිල්පදේ සමාදන් වුණොත් හැම වෙලාවම අපි හිතන්නේ අපි සත්තු මරන්නේ නැහැ කියලා ඊට වඩා දෙයක් හිතන්නේ නැහනේ සත්තු මරන්නේ නැහැ එතකොට සත්තු කියලා කියන්නේ මොකද්ද හරක් කූර කුකුළු එළුවෝ ඔය සත්තු මරන්නේ නැහැ මාළු මරන්නේ නැහැ ඒ වගේ සත්තු මරන්නේ නැහැ කියන කාරණේ විතරයි නමුත් නෝනා ඔය සිල්පදේ ඔතෙන්ට හිර වෙන සිල්පදයක් නෙමෙයි ඔතෙන්ට කොටු වෙන සිල්පදයක් නෙමෙයි ඔතෙන්ට කොටු කරගන්න නිසාම මිනිස්සයා අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා මොකද ඒ පින්වතුල්ලායේ සිල්පදේ විග්‍රහ කරගන්න දක්ෂ නැහැ එතකොට අපි සත්ව ඝාතනය කියන සිල්පදේ නෝනා අපි විග්‍රහ කරද්දී මුලින්ම සත්ව හිංසාව සහ සත්ව ඝාතනය කියන කාරණා දෙකම ওই සිල්පදයට අදාළයි. එතකොට මේ ලෝකේ වැඩිම අකුසල් සකස් වෙන සත්ව ඝාතනය සත්ව හිංසාව කියන්නේ මොකද්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම. එක තේරෙනාද? නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් කවදාක්වත් ඝාතනයට ලක් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. බුදුරජාණන් වහන්සේලාගේ අතීත පාරමී ශක්තිය නිසා කිසිම දෙවියෙකුට මිනිසෙකුට බ්‍රහ්මයෙකුට බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කරන්න බෑ. ඒක ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේට හිංසා කර හැකි බුදුරජාණන් වහන්සේගේ ලේසලවන්න පුළුවන් තේන්න දැන් දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ ලේසලවනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේට හිංසා කරන්න පුළුවන් නමුත් කවදාකවත් බුදුරජාණන් වහන්සේ නමක් ඝාතනය කරන්න බෑ නමුත් එහෙනම් බලන්න පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයේ තුල නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට හිංසා කිරීම කියන කාරණේයි ලොකුම බලවත්ම කුසලයේ වෙන්නේ එතකොට යම් පින්වැතෙකුට හිතෙනවා යම් පින්වැතරුට හිතනවා නෙමෙයි හැමෝම හිතනවා හැමෝම හිතනවා මොකද්ද හැමෝම හිතන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් වෙනවා දැන් අපි කාගෙන්වත් අතින් බුදුරජාණන් වහන්සේට හිංසාවක් වෙන්නේ නැහැ හරිද එහෙමනේ හිතන්නේ නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලානේ දැන් පුද්ගලයෙක් ඉන්නවා එයා හිට මැරෙනවා මැරුණාට පස්සේ එයාට හිංසා කළායි කියන කාරණේ අදාළ වෙනවද එයා මැරිලා ඉවරයිනේ නමුත් ඔය තැන ඉඳගෙන ලෝකයා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි දැන් බුදුරජාණන් වහන්සේට හිංසා වෙන්නේ නැහැ කියන කාරණේ තුනයි ඉන්නේ. නමුත් ඒක අමෝලික මෝහය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර ආතෝ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මගේ ඇවෑමෙන් ධර්ම විනයයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. මගේ ඇවෑමෙන් ධර්ම විනයයි සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ. එහෙනම් සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. ඒ සාස්තුන් වහන්සේ තමයි ධර්ම විනය දෙක. එහෙනම් භික්ෂුවක් හැටියට භික්ෂූන් වහන්සේලා හෝ ගිහිපිකතුල්ලා හෝ මේ ධර්ම විනයට හිංසාවක් කරන මොහොතක් පාසා බුදුරජාණන් වහන්සේට හිංසා කිරීමේ අකුසලය මේ මොහොතේ සිද්ධ වෙනවා. මේ මොහොතේ සිද්ධ වෙනවා. ධර්මයට පටහැනිව කටයුතු කරනවා භික්ෂූන් වහන්සේ නමක් හැටියට ධර්ම විනය විරෝධීව අපි කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන මොහොතක් පාසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට හිංසා කළා වෙනවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගිහිලා නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය සාස්තුන් වහන්සේ ජීවමානව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත් නමුත් පිරිනිවන් පාන ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නම් මම පිරිනිවන් පාන බව ඇත්ත. නමුත් අදින් පස්සේ සාස්තුන් වහන්සේ ධර්ම විනයයි කියනවා. එහෙනම් තාම ජීවමාන සාස්තුන් වහන්සේ ඉන්නවා. එතකොට ජීවමාන සාස්තුන් වහන්සේට ධර්ම විනයට අපි අගෞරවයක් කරන මොහොතක් පාසා ජීවමාන බුදුරජාණන් වහන්සේටයි අපි හිංසා කරන්නේ. එදා මාගන්ධියා හිංසා කළා වගේ චින්චිමානිකාව හිංසා කළා වගේ අර රූපමල්ලිකා හිංසා කළා වගේ මේ මොහොතේ බුදුරජාණන් වහන්සේට හිංසා කරන පින්වතුන්ලා අප්‍රමාණී ඉන්නවා. නමුත් ඒගොල්ල දන්නේ නැහැ තමන්ගු හිංසා කරන්නේ ධර්ම විනයටයි ජීවමාන බුදුරජාණන් වහන්සේටයි කියලා දන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා හැටිය අපි ධර්ම විනය දුර්වල කරගන්න මොහොතක් පාසා අපි නොදැනුවත්ම බුදුරජාණන් වහන්සේ හිංසා කරපු දරුවෙක් බවටයි පත් වෙන්නේ. ශාවකෙක් බවටයි පත් වෙන්නේ.
ගිහි පින්වතුල්ලා හැටියට ධර්ම විනයට විවේචනය කරන මොහොතක් පාසා ධර්ම විනයට බාහිරව අර්ථ දක්වන මොහොතක් පාසා ජීවමාන බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේට හිංසා කිරීමේ අකුසලයේ ඒගොල්ලෝ කරගන්න. අද බලන්න කොච්චර සූත්‍රගත ධර්මයන් විකෘති කරනවාද කියලා. කොයිසම් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් විකෘති කරනවාද? දැන් ප්‍රබල මතයක් තියෙනවා අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් තොරව කවදාකවත් නිවන් දකින්න බැහැ කියලා. මේවා ධර්මයක දශමයකටවත් අපිට සසඳලා කියන්න පුළුවන් වචන නෙමෙයි. සමහරු කියනවා මාළු කෑල්ලක් වැළඳුවොත් යන අපාය නමක් අපිට ඇහෙනවා. නේද? එතකොට බුදුරජාන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පිරිණිවීම සිදු වුණ ස්ථාන පිළිබඳ ගොඩාක් වැරදි මත ප්‍රචාරය වෙනවා. සූත්‍රගත අත්යන්ට බහිරෝ. මේ සෑම ක්‍රියාවක්ම ධර්ම විනයට හිංසා කිරීමක්. ධර්ම විනයට හිංසා කිරීම කියන්නේ නෝනා ජීවමාන සාස්තුන් වහන්සේට හිංසා කරනවා.